At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. කෝට ලේඛන සකස් කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා. නඩුවේ සාක්ෂිකරුවන් වන එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දිනේ ඉදිරිපත් නොවන බව අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබුණා. ඒ අනුව ඔවුන්ට ලබන ජූලි 17 වෙනිදා පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා යලි සිතාසීනිකුත් කළා. අද රාජකාරී හේතු නිසා එතුමන්ලාට පැමිණෙන්න බැරි බව දැනුවත් කරලා තිබුණා. ඉදිරි දිනවල පැමිණීම සඳහා ආය වෙනත් දිනයක් ලබා දීලා තියෙන උත්සාහයෙන් මං හිතන්නේ එදාට එයාලා දැනුවත් වෙයි ඒ දිනය පිළිබඳ. ඒක ඉතින් එතුමාගෙන් තමයි අහන්න ඕන නැත්තේ. එහෙම මං හිතන්නේ ප්‍රශ්නන්නේ එක්සත් ජාතික පක්ෂය විවෘත පක්ෂයක්. කවදත් අපි දේශපාලන කරාට යාළුවෝ. මගේ හිතේ නම් කිසිම දේශපාලන කාරණයක් සම්බන්ධයෙන් කායකවත් අමනාපයක් වෛරයක් නැහැ. හැබැයි මම මේ කාලේ දේශපාලනේ නෙවෙයි ඉන්නේ. මම දේශපාලනේ නවත්තලා නැහැ. දේශපාලනේ ගමන ආරම්භ කරන්න මම ලෑස්තියි. ඔව් UNP එකෙන් ආරාධනාවක් ලැබුණා. මම එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන තීරණයකට ආව ජනාධිපතිවරණයේදී කාටද වැඩ කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට වැඩ කරනකොට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිට වැඩ කරා. මේකයි වෙනස. දැන් අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ වැඩ කරපු නායකයා මේ රටේ ජනාධිපති වුණා. ජනාධිපතිලා අහපොව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් හිටපු මම ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට වැඩ කරයි කියලා මම නිරපුවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්නා මාව එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් නිරපීම විරුද්ධයි කියලා. එතකොට මම කොතනද හිටගන්න ඕනේ? මම තාමත් එක්සත් ජාතික පක්ෂයේ. ඒක මම දිගටම කියනවා.